كر كالولاد نتو اگر فيلوني ايك كالولاد سولنگي 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 دنونا نم حد ريدومك داوسك نيمويه اي دوك سوبسان گه پهلي گه پهلي گه پهلي වැදි මන්දාරම සුලඟට අසුවි මම ඉන්නේ යුද භූමියක නැත්නම් රණ භූමියක ඓතිහාසික වශයෙන් හා පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත් සුවිශේෂී ස්ථානයක රණ භූමියක රණ භූමියක් කියලා කිව්වට මේක යුද පිටියක් තනිකරම එදා පැලෑඳ අවසන් මහා සටනේදී වීදී බණ්ඩාරයන් සහ පෘතුගීසීන් අතර පැවති අවසන් මහා සටන සිදු වූ ස්ථානය තමයි මම මේ රැඳී සිටින්නේ මේ ප්‍රදේශයේ අද ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට නැත්නම් හඳුන්වන ආකාර මේ ප්‍රදේශයේ තමයි කටුහේන කියලා කියන්නේ. එදා පරංගින්ගේ 30,000ක සේනාව සම්පූර්ණයෙන්ම කඳවුර බැඳගෙන හිටියේ මේ ප්‍රදේශයේ. එදා පරංගින් සමග සටන් කරන්නට වීදී බණ්ඩාරයන්ට හිටියේ 15,000ක සේනාවක් නැත්නම් 14,000ක් 15,000ක් අතර සේනාවක් තමයි හිටියේ. ඒ 15,000ක සේනාව සමග තමයි වීදී බණ්ඩාරයන් පරංගින් සමග සටන් කරේ මේ ස්ථානයේ. මේක තනිකරම යුද පීඨයක් යුද පිටියක් සම්පූර්ණයෙන්ම එදා මේ භූමිය සම්පූර්ණයෙන්ම ලේයින් තෙත් උනා. ඒ මීට අවුරුදු ගණනාවක් වෙයි හරියටම කියනවනේ 1555 වර්ෂයේදී තමයි පැලෑඳ මේ අවසන් මහා සටන සිදු. නමුත් ඉතිහාසය අවාසනාවකට මන් දන්නේ නැහැ වර්තමානයේ අවාසනාවකට මන් දන්නෙත් නැහැ අනාගත පරපුරේ තියෙන අවාසනාවකට අද මේ භූමිය සම්පූර්ණයෙන්ම කැලෑවීම වට වෙලා සමහරු වේ ඇති සම විශාල පිරිසක් තේවවල සමහර තවත් ඒවා කැලෑවට ගිහිල්ලා තවත් මේ ප්‍රදේශක රබරවල මේවා පිළිබඳව අද වෙනතුරු නිසි පුරාවිද්‍යාත්මක ගවේෂණයක් මේ භූමියේ සිදු වෙලා නැහැ සම්පූර්ණයෙන්ම මේක සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා ප්‍රාදේශීය ලේකම් ඉන්න මහින්ද බුදි ඈ ප්‍රාදේශ සභාවක් කියලා එකක් තියෙනවා මේ ඒකත් මහින්ද බුදි ඈ වෙන කිසිම දෙයක් මේ වග කියවුතු කිසිම ආයතනයක් මේ මේවා සංරක්ෂණය කරන්න මේවා අනාගත පරපුරුවෙන් රැකලා දෙන්න මේ භූමිය කිසි කටයුතු කරලා නැහැ අදුගානේ බෝඩ් කැලලක් අගහන්න මේ ප්‍රාදේශීය සභාවට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැක්විලා නැහැ මේක සම්පූර්ණයෙන්ම අද වල් වැදිලා තියෙනවා මිනිස්සු Tamanට උරුණු විදිහට මිනිස්සු පුජ්‍ය ඔප්පු ඉඩම් ඔප්පු හදාගෙන මේවා භුක්ති විඳින්න සිටිනවා ඒ නිසා මේ භූමිය මේ රණ භූමියක් යුද භූමියක් අද මේ තමයි මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වී තිබෙන්නේ ඒ නිසා අපි මේ මොහොතේ අපි අවධාරණය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන්වත් කුම්භකරණ නින්දෙන් අවදි වෙන්න ඕන. ප්‍රාදේශීය ලේකම් කතා කරනකොට සුවිශේෂී ස්ථානයක් මේ රණ භූමිය. එතන මේක ආරක්ෂා කරන්න ඕන අනාගත පරම්පරාවනේ. එතන දැන්වත් මේ භූමියේ පිළිබඳව නිසි පුරාවිද්‍යා ගවේෂණයක් සිදු කළා මේ භූමිය රජයට බවරගෙන මේ ස්ථානයේ වීදී බණ්ඩාරයන්ගේ පිළිරුවක් ඉදි කළා මේක රණ භූමියක් ලෙස අනාගත පරම්පරා දැකගන්නට අවස්ථාව සැලසිය යුතුයි. ඒක කළ යුතුයි කියන ස්ථාවරේ තමයි අපි ඉන්නේ. නේ. නමුත් එවැනි තත්ත්වයක් පේන නැහැ. ඒ නිසා අපි බල කර සිටිනවා ආණ්ඩුවට වාහම මැදිහත් වෙන්න මේ කාර්යය සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් ඉක්මනින් පියවරක් අරගෙන මේක ජාතික හා ජාතික වශයෙන් වැදගත් ස්ථානයක් හැටියට ප්‍රකාශයටපත් කළ සංවර්ධනය කරන්න කියන එක අපි රජෙන් ඉල්ලා සිටිනවා. මේ ඔබ දකින්නේ පැලන් ගඟ පාලින්දුර රාජධානියේ ප්‍රධාන ආරක්ෂිත ගංගා තමයි මේ. මේ ගඟත් එක්ක තමයි එහා පැත්තේ තමයි ගඟත් එක්ක මීටර් 100ක් 150ක් අතර දුරින් තමයි කටුහේන කියන ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ සම්පූර්ණයෙන්ම. දා රණ භූමියක් සහ යුද පුටියක් බඩපත් වුණේ මේ භූමිය. මෙතනින් සිට මෙතන සිට තමයි මේ භූමිය ආරම්භ වන්නේ. Thank you.
ඓතිහාසික පාලින්දනෝර අභිමානවත් කටුහේන ප්‍රදේශයට ඇත්ත නිවුස් චැනල් එකෙන් ඈම් ගැන පැමිණීම ගැන අපි ඇත්තම හෘදයාංගම ස්තුතිය පළ කරනවා පාලින්දනෝර ජනතාව වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වල්වැජී යන්න ගිය මේ කටුහේන ගම් පුරවරය පිළිබඳව ගම්මානය පිළිබඳව ලෝකයා අවදි කරන්නට කාලය අඳුරාගෙන පැමිණි අපේ සහෝදරය මේ කටුහේන කියන්නේ වීදේ බණ්ඩාර කුමාරයා පරංගි සේනාව හා ලස්කිරි සේනාව 30000කට වඩා අධික පිරිසක් පෙති ගහලා කටුවලින් මිනි අට කටුවලින් පූර්වප භූමිය තමයි කටුහේන බඩපත් වුනේ මේකේ මෑතක් වෙනතුරුම පරංගින්ගේ පමණ නොවේ අපේ මිනිගිය සිංහල විහෙර හමුදා සේනාවගේ අට කටුවලින් වරින් වර පුරා නටබුන් හමුණු භූමියක් ඒක ඒ විතරක් නොවේ මේ භූමිය අද වෙනකොට ලංකා ඉතිහාසයේ ගන්නෝරුව සටන් භූමිය වගේ ඓතිහාසික භූමියක් කියලා කිව්වොත් අපි අමතක කරන්න නිවැරදි. එතකොට මේ භූමිය අපේ ජනතාවගේ අවාසනාවට ප්‍රදේශයේ ජනතාවගේ අවාසනාවට භූමිය හඳුනා ගැනීම පිළිබඳව පවා කිසි කෙනෙක් දන්නේ නැති තත්ත්වයටපත් වෙලා මහා ඛේදවාචකක මුල තමයි අපි මේ ඉන්නේ. ඇත්තෙන්ම මේ භූමියේ හැම බිංගංගකලකම සිංහල ලේන් පරංගින්ගේ ලේන් තෙත් වෙච්ච භූමියක් හැම මේ 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 ගලා යන්නේ සිංහලයන්ගේ වාතයෙන් සිංහලයන්ගේ ලේන් රුධිරින් පෝෂණය වෙච්ච ගංගාවල ඔවුන්ගේ ජීව ප්‍රාණිය මේ ගලා යන්නේ නමුත් මේ කිසි කෙනෙක් මේවා දන්නේ නැහැ මේ භූමිය සංරක්ෂණය කළ යුතු කාලය එළඹිලා තිබෙනවා ප්‍රමාද වෙමින් තිබෙනවා මේ භූමියේ කෝටි ගණනින් මිල කරන හැකි පුරාවස්තු ඓතිහාසික කෝටි රාජධානියට සම්බන්ධ පුරාවස්තු පුරා ඓතිහාසික දේවල් මේ භූමිය හැම බිංගඟලම තැන්පත් වෙලා තිබෙනවා එහෙත් මේක පුරාවස්තු මංකොල්ලකාරයන්ට පාරාදීසයක් වෙමින් පවතින යුගයක් ඛේදවාචකයක් මේ භූමියේ අද ඓතිකාරයෙක් නැහැ රාමණි ඓතිකාරයෙක් නැහැ දන්න කෙනෙක් නැහැ මේ වීදේ බණ්ඩාර කුමාරයාගේ වීදේ බණ්ඩාර මහසෙනෙමිතුමන් සමගම මෙතුමන්ගේ භස්මාවශේෂ විනාශ වෙලා අද නල්ලූරේ කෝවිලේ තැන්පත් කළා කියලා දවසක් දෙමළ ජනතාව වඳින් පුදුම් කරනවා වීදේ බණ්ඩාර කුමාරයන්ට එතන එතකොට මේ භූමියට අපි කියන්නේ ඒ ඓතිහාසික භස්මාවශේෂ ගෙනවිත් අපේ වීදේ බණ්ඩාර මහ සෙන්පතියන්ගේ සෙනරුවක් ස්මාරකයක් ආරම්භ කරලා එහි තැන්පත් කරනවා නම් ඇත්තෙන්ම කොච්චර වටිනවද අපේ මිනිස්සු අපේ ජාතිය අභිම පුරාවස්තු ගැන පුරාණ දේවල් ගැන කයිවරු ගැහුවට කිසි දවසක කිසි මෙතෙක් වෙලා නැහැ පුරාවස්තු රැක ගන්නට මියගේ අභිනායකයන්ට ගෞරවය ලබා දෙන්නට පුරාවස්තු ජනතාවගේ යට ගියා අතීතය පිළිබඳව තොරතුරු බෙදා දෙන්නට කියන්නට දැනුවත් කරන තත්ත්වයක් කිසි කාලයකට කිසිම කෙනෙකුට වමනාවක් වෙලා තිබෙන මේ කටුහේන කියන ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම බැලුවොත් මේක වෙල්ලායක් තියෙන එක පැත්තකින් ඒ වගේම මේ සමතලා භූමි ප්‍රදේශයක් තමයි මේක සම්පූර්ණයෙන්ම මේ තාම දැන් මේ මීට එහා පැත්තෙන් තියෙන පැලැංගඟ තමයි සම්පූර්ණයෙන්ම පාලින්දොර රාජධානියේ ප්‍රධාන ආරක්ෂිත ගංගාව මේ ගඟ හරහා තමයි සියලු ප්‍රවාහන කටයුතු ඒ කාලේ සිදු වී තිබෙන සම්පූර්ණයෙන් මේ පාලින්දොර රාජධානිය හරහා අවශ්‍ය දැන් මේ පාලින්දොර රාජධානිය කියලා කියන්නේ ස්වාධීනව නැගී සිටින්න උත්සාහ කරපු ලංකා ඉතිහාසයේ තිබිච්ච ශ්‍රේෂ්ඨතම රාජධානියක්. ඉතා කෙටි කලක් පැවතුනත් ඉතාම සක්‍රීයයි. අපි කෙටියෙන් කියනවා නම් වීදේ බණ්ඩාරයන් මේ පැලෑඳ අවසන් මහා සටනෙන් පරාජයටපත් වෙලා ඌ යාපනයට ගිහිල්ලා යාපනයේදී මරණයටපත් වෙනකොට රන් පගෝදී 500,000කට අධික මුදල ඔහු ළඟ තිබිලා තිබි. ඒකෙන් මේ පේනවා මේකේ කොච්චර සක්‍රීයකත් මේ පාලේන්දුර රාජධානිය තිබුණද කියලා. ඒ නිසා මේ භූමිය සංරක්ෂණය කිරීම අනාගත පරම්පරා වෙනුවෙන් රැකදීම ජාතික වැදගත්කමක් සහ ජාතික යුතුකමක් හැටියටයි තියෙන්නේ. නමුත් අපිට පේන්නේ නැහැ මේ ප්‍රදේශයේ වග කිසිම දේශපාලන නායකයෙක්. කළුතර දිස්ත්‍රික්කයේ ඉන්නෝ සෑහෙන දේශපාලන ඇති ඇමතුරු ඉන්නෝ මන්ත්‍රීවරු ඉන්නෝ කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් මේ වගේ හොයන්නේ නැහැ බලන්නේ නැහැ. අඩු ගානේ මහිතේ දන්නේවත් නැහැ මේ වගේ භූමිය කටුහේන කියන භූමි ප්‍රදේශයක් තියෙනවද කියලාවත් ඔවුන් දන්නවද කියලා දන්නේ නැහැ. මේ ප්‍රාදේශීය ලේකම්ලත් එකයි ප්‍රාදේශීය සභාවලත් එකයි ග්‍රාම සේවකලත් එකයි රජයේ නිලධාරී 60 හමාරයක් ඉන්නවා. නමුත් මේ කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ මේ ප්‍රදේශය පිළිබඳව. ඒ නිසා අපි අනාගත පරම්පරාවෙනින් මේක රැක ගන්න කටයුතු කළේ මොකද
මේ ප්‍රදේශයේ පෞගිය කාලවලත් මේ ඉඩම් වගා කරද්දී ඉඩම් බිම් සුද්ධ කරද්දී මේ පරංගින්ගේ අටකටු විශාල ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා මේව. නමුත් ඒ ඒවවත් සංරක්ෂණය කරන්න පියවර අරගෙන නැහැ. ඒවත් එහෙම්මම විනාශ වෙලා ගිහිල්ලා. ඒ වගේම ඔවුන්ගේ කාසි වර්ග, ඒ වගේ පිඟන්, ඒ වගේ තවත් භාණ්ඩ ගණනාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මැණික් වලටත් ප්‍රසිද්ධ මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම. මොකද පාලින්දුර රාජධානියට අවශ්‍ය මැණික් සම්පත මේ ප්‍රදේශයෙන් අරගෙන තමයි ඒ කාලේ රන් ආභරණ නිර්මාණය කළ තිබෙන්නේ. ඒ වගේ සුවිශේෂී ස්ථානයක් තමයි මේ කටුහේන කියලා කියන්නේ. නමුත් ඒ කටුහේන පිළිබඳව අපි කියන්නේ දැන්වත් කතිකාවතක් ඇති වෙන මෙච්චර කල් ඇති වුණ නැතුණ ඇති වෙලා නෑ. නමුත් අද සිටන්වත් කතිකාවත් ඇති කළා මේක ජාතික වැදගමත් ඇති සංග්‍රාම භූමියක් නැත යුද පිටියක් ලෙස අනාගත පරම්පරාවට දැක ගන්න අපි අවස්ථාවසල් දෙනු. මුත් විදී බණ්ඩාර කියලා කියන්නේ එසේ මෙසේ අමතක කරන්න පුළුවන් සාමාන්‍ය සබලෙක් නෙවෙයි යුද සබලෙක් හෝ සාමාන්‍ය සෙනෙවියෙක් නෙවෙයි. ඔහු කෝට්ටේ හිටු ව්‍යාග්‍රයලෙසයි හඳුන්වන්නේ උසර සරණ මහතකින් මාතර සරණ උසකින් සහ තේජෝවන්ත බලපරාක්‍රමයෙන් යුත් යෝධ පුරුෂයෙක් වගේම යෝධ නායකයෙක් මෑත ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ බිහි වෙච්චි. නිසා ඔහුට සම කරන්න බෑ ලේසියෙන්ම ඔහු අකාමකා දවන්න බෑ ඉතිහාසයේ කිසි කෙනෙකුට. ඒ නිසා ඔහු සටන් වැදුනේ මේ මාතෘභූමිය වෙනුවෙන් රට වෙනුවෙන්. එදා පරංගින් සමග ඔහු සටන් වැදුනේ මේ රට එක්සේසත් කරන්න. එදා ඔහුට විරුද්ධ සටන් කරේ පෘතුගීසීන් සහ ඔවුන්ට පෘතුගීසීන්ට සහය දුන්න අපේ කළු සිංහලෙ. එදා මේ කළු සිංහලෙන් එක්ක සටන් කරපු භූමියක් තමයි මේ සම්පූර්ණ මේ කටුවේද කියලා. ඒ නිසා මේක ආරක්ෂා කරන්න ඕනේ. මේක අනාගත පරම්පරාවට දැක ගන්න ලියලා තියන්න ඕනේ මේක. මේ ස්ථානයේ වීදි බණ්ඩාරේ පිළිරුව හදන්න ඕනේ. එදා ඒකට වාහම මැදිවත් වෙන්නේ කියලා අපි රජයේ බල කරන වගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන වාහම කැණීම් කටයුතු ආරම්භ කරන්න. ඒක ප්‍රාදේශීය ලේකම්ට කියන ඇවිල්ලා මේ ඉඩම් පිළිබඳ දත්ත එකතු කරලා මේ පවර ගන්න පුළුවන් ඉඩම රජයේ පවරගෙන පවර ගන්න ප්‍රාදේශ සභාවට අපි කියන මේවා දැන් මැදිහත් යන යටදල පහසුකම් දෙන්න මේවා හදලා මේක මොකද මේවා හදලා මේක ස්ථානේ එහෙම භූමියක් කළා නම් කළා මේක සංවර්ධනය කරොත් දේශ විදේශ සංචාරකයන්ට බලන්න පුළුවන් ස්ථානයක් බාට මේක පත් වෙනවා. මොකද මාකෙලියල්ල තියෙනවා මෙහා පැත්තෙන් කුකුලේ ගඟ ජල විදුර බලාගාරය තියෙනවා එහා පැත්තේ. ඒ වගේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන ගණනාවක් තියෙන ප්‍රදේශයක්. එතන මේක සංවර්ධනය කරොත් මේ ප්‍රදේශයෙන් ජනතාවගේ ආර්ථික තත්ත්වයක් දවසින් දවස දියුණු වෙනවා. මේ ප්‍රදේශයක් දියුණු වෙනවා. එතන ඒ සඳහා අවශ්‍ය කටයුත්තට මුල පුරන්නේ කියන ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේදී මේ අනාවරණය තුළින් කියා සිටින්නේ.